එහෙමනම් කොහොමද මේ වාසනාවන්ත අභිමානණීය රංගන ස්වභාවය ධාරණය කරගන්න ආරම්භ කරපු දවස මට 1976 වසර විද්‍යන් ජයසූරිය කියලා මගේ මිතුරෙක් මාව එක්කරගෙන ගියා සුගතපාල් සිල්ව මහත්තයා හම්බෙන්න 76 මේ පාසල් සමයෙන් පස්සේ පාසල් සමයේදී ආ පාසල් සමයේදී ඒ 10 වෙනි වසර වගේ කාලේ ඔව් ඒ කාලේ ඊට කලින් මට අවුරුදු 16ක් විතර කාලේ එහෙම එහෙනම් ඉතින් මේ ඒ කාලේ ඉඳලා මේකට හේතුවක් තිබුණා බන්දු මහත්තයා ඒ කියන්නේ ගෙදර කන්නාඩි ඉස්සරහ තමයි වැඩිපුරම ඉන්නේ රංගපෑමේ පුදුම උණක් තමන් තමන්ට රඟපාන තමන් තමන්ට කන්නාඩි ළඟ ගිහිල්ලා ඉතින් කියෝනවා කටවල් ඇද කරනවා නහය හදනවා ඒ ඔරොත්තු දෙනවද ඇත්තටම රොජ මහත්මයා තමන්ට තමන් ඔරොත්තුවක් දෙනවද හැබැයි මේ එහෙමත් ඔරොත්තු දෙයි දන්නේ තමන්ට තමන්වත් ඔරොත්තු දෙනවද එහෙම චරිතයක් ඔබ මොනේ අම්මේ මන් දන්නේ හද දෙයිනේ ගෙද අර අර අවුරුදු 16දී අතෙන්ට ගෙනියලා සුගතපාල් සිල්ල මහත්තයා මොන ගස්සද රඟපාන්න යන්නේ රංගපාණ්ඩ තියෙන ඕමනාවටම තමයි යන්නේ අර කන්නාඩිය ගාව කන්නාඩි ළඟ රංගපාල පාල මං හිතන් මං හුත්තෝ නළුවෙක් කියලා පොට්ට පොරක් කියලා හිතා පව යනවා සුගතපාල සිල්ල මහත්තයා හම්බෙන්න මට රංගපාණ්ඩ හෙට ඉඳලා දෙයි කියලා යන්නේ ඉතින් අනේ මට දුන්න දුනු ගමුව කියන නාට්‍ය පිටපත දුන්නා මේක පිටිපස්සට ගිහින් කියෝගෙන හිටහන් කියලා එදා දවසම කලේ අර පොත කියෝපු එක පිටිපස්සට වෙලා එතෙන් සිට අවුරුදු 8ක් බන්දු මහත්තයා මං වේදිකාවේ පිටිපස්සේ අරක කියවනවා අරක කියවනවා නළු නිලියන්ට පෙළ මතක් කරනවා ඒක මා එකටේ ගුරා ඒක ඒක හරි උතුම් දෙයක් ඒක උතුම් දෙයක් ඉතින් මම මට දැන් තමයි මට මුල් දවස්වල තේරුණා ඉතකු මම රංගපාන්න කවදද මට දෙන්නේ මේ මංගල්ලේ මට මේක මේ කියෝ කියෝ ඉන්නද මේ පෙළ මතක් කරන්නද දෙබස් මතක් කිරීම පමණයි දවස් මතක් කරනවා නළු නිලියන්ගේ ඇඳුම් ටික මදිනවා ඒගොල්ලන්ට තේ එකක් හදලා ගෙනියලා දෙනවා අවුරුදු 8ක් වේදිකා පිටිපස්සේ පඩිය කීයද කියලා අහන්නේ නැද්ද මං අහන්න කීයද පඩිය කියල් පාළුව ඒ 10ක් අපේ අම්මටත් දෙනවා ආ පහක් තියාගෙන පහක් තියාගෙන ඒ පහ හොඳටම ඇති ඉතින් එතෙන් ඉඳලා එතෙන් සිට තමයි ඉතින් මේ රංගපාන්න ඒ ගමන කියවන්න ආරම්භ වුණේ එතෙන් සිට